අපි ඒ වගේම ආගමික නායකයන් ලෙසත් නීතිඥ වරු විදියටත් මේ මොහොතේ අපි පොලිස්පතිතුමාට අනතුරු ඇඟවීමක් කරා මේ වෙනකොටත් මේ අද 19 වෙනිදා ගෝල් ෆේස් පිටියේ දසදාස් ගානින් තරුණ තරුණියෝ සහ වැඩිහිටියෝ දරු පැටවුන් ඉන්නවා එතකොට අපි දන්නවා 83 මොකද සිද්ධ වුණේ කියලා මේ ඝාතන රැල්ල ආරම්භයක් දෝ මේ මැර ප්‍රහාර ආරම්භයක් දෝ කියලා අපි අද රාත්‍රිය කියන්න කැමති හේතුව මේ රාත්‍රියේ නැවත මේ ඝාතන රැල්ල ආරම්භ කරොත් ඒ නැවත ඝාතන සංස්කෘතියක් වුණොත් එම විශ්ව විසීක කියන්නේ මහා ලේවිලක් බවට පත් වෙන්නට තියෙන ඉඩකඩ වැඩි බව අපි දැනුම් දුන්නා ඒ වෙනුවෙන් අපි ආගමික නායකයන් සහ නීතිඥයන් සහ සිළුම වැඩිහිටියන්ට ඉල්ලීමක් කරනවා පුරවැසියන්ට ඔබ ඔබේ දරුවන්ව ආරක්ෂා කරගන්න සහ මේ වෙනකොට ගෝල්ෆ්ස් පිටියේ සහ සිළුම අනිත් විරෝධතා ව්‍යාපාරවල ඉන්න තරුණ තරුණියෝ ඉන්නවා ඉතාමත් විනයානුකූල සහ අහිංසාවාදී අරගලයක අහිංසාවාදී නිරායුධ පිරිසකට මෙවැනි ලෙස නැවත නැවතත් පහර එල්ල කරන්න ගියොත් එහෙම වෙන්නේ ජාත්‍යන්තරයේ විතරක් නෙමෙයි මුළු ශ්‍රී ලංකාවම කුපිත වෙන සහ ඉතාමත් ශෝචනීය තත්ත්වයකට පත් වෙන්න පුළුවන් අපි දැම්ම මේ පිළිබඳව අනතුරු වංගවනවා අපි කියන්න කැමති ඉල්ලීම් දෙකයි තියෙන්නේ මේ මොහොතේ මේ හතර දෙනාගේ ඝාතනය පිටින් වත් තීරුම් ගන්න තව තවත් අහිංසක ලේ හොල්ලන්න එපා අනවාරණයෙන්ම මේකට වග කියන්න ඕන ජනාධිපතිතුමා ඒකට හේතුව තමයි ඔහු නිසා තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ අපි නැවතරක් කියනවා ජනඝාතක ජනාධිපතිතුමනි බලෙන් දුරු වෙන්න කරුණා කරලා ආණ්ඩුවට අපි කියනවා ඔබේ අත්වල ලේ තියෙන්නේ ඒ නිසා කරුණා කරලා හෙටම බලය අතහරින්න සහ නීති ඉදිරියට ඔබ පමුණවනවා හේතුව මේ අද වෙච්ච මරණතුන හතර දෙනාටත් මේ ඝාතන වලට ඔබ ඒකට 100%ක් වග කියන්නට අවශ්‍යයි ජේට සම්බන්ධ නීතිඥවරුන් පිරිසක් මාධ්‍ය සාකච්ඡා දිනට ඔවුන් ඉඟි කරනවා මේ වගේ එකක් ඇති වෙයි වගේ එකක් ඉඟි කරනවා මේ 88 89 71 කාලේ වගේ තරුණයෝ ඉතනට එනවා වගේ එකක් ඉඟි කරනවා එතකොට අපිට නිකන් පොඩි සැකයක් ඇති වෙනවා මේක මේ පෙර පොර දැන් ඊළඟට ජොන්සන් නැමැතිවරයා කියනවා කපුටෙක් මරලා එළුවා මේ ඔක්කොම හරි කියලා ඔව් පැහැදිලිවම ඝාතන සංස්කෘතිය කියන්නේ ශ්‍රී ලංකාවේ අපි දැක්කා 71 අපි දැක්කා 83 අපි දැක්කා 87 89 කාලේ. ඒතර මේ ඝාතන සංස්කෘතිය කියන්නේ මේ ජඩ දේශපාලන විසින් නිර්මාණය කරන්නක්. මේ අහිංසක නිරයද ජනතාව කරන්නක් නෙමෙයි. ඒ නිසා මේ නැවත වරක් මේ ලේ ගංගා වැති කරන්න උත්සාහ කිරීම තුලින් වෙන්නේ මේ මේ අලුත් අලුත් પરම්පරාවක් මේ પરම්පරාව දන්නේ නැහැ 89 87 මොකද වුනේ 83 මොකද වුනේ කියලා මේ ඉන්නේ ඉතාමත් අධ්‍යාපනික සහ නව පරිණාමයටපත් වෙච්ච අපේ අලුත් પરම්පරාව ඉතින් ඒ නිසා අපි කියන්න කැමති ආගමික නායකයෝ නීතිඥවරු සහ වැඩිහිටියෝ විදියට මේ પરම්පරාව රට තියන්න එපා සහ ලේ හෙල්ලීමෙන් මේක අවසන් කරන්න බෑ ඒ නිසා කරුණා කරලා ඔබ බලය අතහැරිය යුතුයි සෞභ නීති ඉදිරියට පැමිණිය යුතුයි යුක්තිය පසඳලීම සිදු විය යුතුයි